අභිබුවන් කියලා පිළිගන්නවා බ්‍රේන් ලයිට් YouTube channel එකට. අද අපි ගෙනාවේ CapCut PC version එකෙන් කොහොමද වීඩියෝ එකක් edit කරගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් අපි බලමු කොහොමද CapCut PC එකට install කරගන්නේ කියලා. ඔයාලා පුළුවන් Google එකේ කියලා search කරන්න CapCut කියලා. දෙවෙනි එකට තියෙන මෙන්න මේ link එක click කරන්න. ඊට පස්සේ ඔයාලා යනවා මෙන්න මේ වගේ interface එකකට. මෙන්න මෙතන තියෙන download for free කියන එක click කරලා ඔයාලට පුළුවන් CapCut setup එක ඔයාලගේ computer එකට download කරගන්න. CapCut installation එකෙන් පස්සේ ඔයාලා වෙන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඔයාලට පේනවා ඇති වම් පැත්තේ උඩ කෙළවරේ sign in button එක තියෙනවා. අපි sign in button එක click කරලා පුළුවන් මෙතනින් Google account එක, Facebook account එක, TikTok account එක වගේ account වලින් ඔයාලට sign in වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලා දැනට කරලා තියෙන project මොනවද කියලා. මෙතන setting icon එක click කරාම ඔයාලට මේ setting option එකට ගියාම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. මේ interface එකේ අපිට බලා ගන්න පුළුවන් draft, edit, performance language කියලා option ටිකක්. ඒකේ draft draft ගැන කතා කරනකොට මෙතන save to යටතේ අපිට බලා ගන්න පුළුවන් ඔයාලගේ project file එකේ default save වෙන තැන. ඒ වගේම මෙතන download to කියන තැනින් ඔයාලා project file එකක් export කරාම ඔයාලගේ file එක save වෙන තැන බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන cache යටතේ ඔයාලට ඕනම් cache delete වෙන්න නැතුව තියා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ cache එක auto delete වෙන්න දාලා දවස් ගානකට අනුව delete කළා යන්න හදන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් cache කියන එක cache එක delete කරගන්නත් පුළුවන්. මෙතන edit කියන option එක ඔයාලට ගියාම බලා ගන්න පුළුවන් project එකේ default ලැබිලා තියෙන අගයන් ටික. ඒ අගයන් අපිට මෙතනින් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපි ඒවා වෙනස් කරන්න යන්නේ නැහැ. මෙතන frame rate එක ඔයාලට පුළුවන් මෙතනින් අවශ්‍ය ගන්නට වෙනස් කරගන්න. ඒ වගේ මෙතන setting ටිකක් තියෙන්නේ. ඒවා ඔයාලට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කිරීමට හැකියාව තියෙනවා. performance කියන tab එකට අපි ගියාට පස්සේ මෙතන අපිට ලොකුවට කතා කරන්න තියෙන මෙතන proxy කියන එක ගැන තමයි. proxy කියන එක ඔයාලට proxy කියන tool එකට ඔයාලට tick එක දාලා ඔයාලට වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් high quality video power making edit කරගන්න පුළුවන් මෙතන ඔයාලා tick එක දාගෙන වැඩ කරනවා නම්. ඊට පස්සේ ඔයාලට මෙතනින් save දීලා අයින් වෙන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් cancel දීලා skip වෙලා යන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් auto reframe කියලා option එකක්. ඒ option එක click කරාම ඔයාලව මෙන්න මේ වගේ interface එකට යනවා. ඒකෙන් ඔයාලට පුළුවන් TikTok එකට, YouTube එකට, Instagram එකට වගේ ලබා දීලා තියෙන standard video frame ඔයාලට export කරගැනීමේ හැකියාව මෙන්න මෙතනින් අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔයාලා අලුතෙන් project එකක් ආරම්භ කරනවා නම් මෙතන තියෙන create project tab එක press කරලා ඔයාලට පුළුවන් අලුතෙන් project එකක් ආරම්භ කරන්න. ඊට පස්සේ අපි වෙන්න වෙන්නේ මෙන්න මේ වගේ interface එකකට. මේ interface එක ඔයාලට බලා ගන්න පුළුවන් import audio text sticker effect transition caption filter adjustment වගේ option ටික. අපි දැන් කතා කරමු එකින් එක ඒ මොනවද කියලා. මෙන්න මේ import කියන option එක යටතේ ඔයාලට පුළුවන් ඔයාලා edit කරන්න බලාපොරොත්තු වෙන video එක මේ software එකට ඇතුළත් කරගන්න මෙන්න මේ ආකාරයෙන්. අපි මේ software එකට video එකක් import කරගත්තට මෙතනින් අපිට video එක edit කරගැනීමේ හැකියාව නැහැ. ඒක නිසා අපි මේ video එක drag and drop කරගන්න ඕනි මෙන්න මේ timeline එකට. මෙන්න මේ ආකාරයෙන් drag and drop කරලා අපිට edit කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ඔඩියෝ කියන ඔප්ෂන් එක ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ කැටගරි ටිකක් ඕපන් වෙනවා. එතනින් මේ මියුසික් වලට ගියාම අපිට පෙන්වනවා මේ software එකෙන් අපිට ලබා දීලා තියෙන මියුසික් ටිකක් කැටගරි කරලා තියෙන ආකාරය. ඒ වගේම මෙතන sound effect එකටදී අපිට පෙන්වනවා අපිට ලබා දීලා තියෙන sound effect ටිකක්. ඒ වගේම මෙතන extract audio යටතේ අපිට පුළුවන් audio එකක් import කරගන්නත් වීඩියෝ එකක තියෙන ඔඩියෝ එක ඉම්පෝට් කරගන්නත් මෙතනින් පුළුවන්. ඒ වගේම අපිට මෙතනින් TikTok account එක use කරලා ඔයාලට පුළුවන්
TikTok එකේ තියෙන ඔඩියෝ එකක් මෙතනට ඉම්පෝට් කරගන්නත් හැකියාව පවතිනවා. අපිට මෙතන තුන්වෙනි ඔප්ෂන් එක විදිහට ටෙක්ස්ට් ඔප්ෂන් එක තියෙනවා. ඒ ඔප්ෂන් එක ක්ලික් කරාම අපිට මේ වගේ තවත් ඔප්ෂන් ටිකක් ඕපන් වෙනවා. එතනින් අපිට ඔටෝ කැප්ෂන් වලට තේ ඔයාලා වීඩියෝ එකේ තියෙන වීඩියෝ එකේ කතා කරන දෙයක් කැප්ෂන් එක විදිහට භාවිතා කරන්න පුළුවන්. ඔටෝ එක ජෙනරේට් වෙනවා. ඒ වගේම ලෝකල් කැප්ෂන් එකේදී ඔයාලා ළඟ තියෙන සබ්ටයිටල් එකක් ඉම්පෝට් කරගෙන මෙතනට ඒක කැප්ෂන් එක විදිහට භාවිතා කරන්න පුළුවන් අපේ වීඩියෝ එකේ. ඒ වගේම මෙතනින් AI ජෙනරේට් එකේ එතනින් ගිහිල්ලා ඔයාලට කැප්ෂන් AI ජෙනරේට් මාර්කින් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන ඇඩ් ටෙක්ස්ට් යටදී ඔයාලට ගොඩක් ලබා දීලා තියෙනවා කැටගරි ටෙක්ස්ට් වල. ඒ අවශ්‍ය ආකාරයෙන් ඔයාලට එතනින් තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඩිෆෝල්ට් එක දීලා ඔයාලට වෝටර්මාර්ක් එක වගේ එකක් මෙතන ඔයාලට අවශ්‍ය පරිදි ලබා දෙන්න පුළුවන්. ඒකත් අපිට මෙතන ටයිම් ලයින් එකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඊළඟ ඔප්ෂන් එක විදිහට අපිට තියෙන්නේ ස්ටිකර් ඔප්ෂන් එක. ඒ ස්ටිකර් ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් වීඩියෝ එකට ස්ටිකරයක් එක් කරගන්න. මෙන්න මේ ආකාරයෙන් ස්ටිකර් අපිට මෙතන කැටගරයිස් කරලා තියෙනවා. අපි අවශ්‍යතාවය අනුව කැටගරි වලට ගිහිල්ලා අවශ්‍යතාවය අනුව ස්ටිකර් තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතනින් අලුතෙන් අවිල්ල තියෙන ෆීචර්ස් තමයි මේ AI ජෙනරේට් වලින් අපිට පුළුවන් ස්ටිකර් හදා ගැනීමටත්. ඊළඟ ඔප්ෂන් එක විදිහට අපිට තියෙන ඉෆෙක්ට් ඔප්ෂන් එක. ඉෆෙක්ට් ඔප්ෂන් එකෙන්ත් අපිට වීඩියෝ ඉෆෙක්ට් කැටගරි ගොඩාක් ලබා දීලා තිනවා. ඒකිනුත් අපේ අවශ්‍යතාවය අනුව වීඩියෝ එකට අවශ්‍ය කරන විදිය අනුව මේ ඉෆෙක්ට් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන ට්‍රාන්සිෂන් ඔප්ෂන් එකට ගියාම අපි වීඩියෝ දෙකක් වීඩියෝ ක්ලිප්ස් දෙකක් සමග වැඩ කරනකොට මේ එක වීඩියෝ එකකින් තවත් වීඩියෝ එකකට මාරු වෙනකොට මේ වගේ ඉෆෙක්ට් ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් දාගන්න ඕනි. ඒ ස්මූත්ලි ට්‍රාන්සිෂන් එක සිදු වෙන අවශ්‍ය ඉෆෙක්ට් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ඊළඟ ඔප්ෂන් එක විදිහට අපිට කැප්ෂන් ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරාම අපිට එතන අර ටෙක්ස්ට් එකේ වගේම අපිට කැප්ෂන් ඇඩ් කරගැනීමේ හැකියාව මෙතන තියෙනවා. ඇඩ් කැප්ෂන් වලින් කැප්ෂන් එකක් ඉම්පෝට් කරගන්නත් ඔඩියෝ කැප්ෂන් වලින් අපිට වීඩියෝ එකේ කතා කරන දෙයක් කැප්ෂන් එක විදිහට භාවිතා කරන්නත් කැප්ෂන් ටෙම්ප්ලේට්ස් යටතේ ට්‍රෙන් කැටගරිස් කරලා තියෙන අපිට අවශ්‍යතාවය අනුව මෙතනින් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔඩියෝ ලිරික්ස් ඔඩියෝ එකක් අපිට ප්ලේ වෙනවා. ඒක ලිරික්ස් ටික කැප්ෂන් එක විදිහට භාවිතා කිරීමේ හැකියාව මෙතනින් ලබා දීලා තියෙනවා. ඊළඟට අපිට ලබා දීලා තියෙන ඔප්ෂන් එක තමයි ෆිල්ටර්ස් කියන්නේ. ඒ ෆිල්ටර්ස් වලට ගියහම අපිට වීඩියෝ එකට ඔයාලගේ අවශ්‍ය ඔයාලට අවශ්‍ය කරන කලර් එක අනුව මෙතනින් කැටගරි එක තෝරගෙන අවශ්‍යතාවය අනුව ඔයාලට ෆිල්ටර්ස් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන තියෙන අවසාන ඔප්ෂන් එක වෙන ඇඩ්ජස්ට්මන්ට් යටතේ අපිට පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන කලර්ස් අපිට ඕන ආකාරයෙන් ඇඩ්ජස්ට් කරගන්න අපේ අවශ්‍යතාවය අනුව. මේ තියෙන ඔප්ෂන් වලින් අපිට කලර් චේන්ජ් කරගෙන අවශ්‍යතාවය අනුව වීඩියෝ එක එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අද CapCut ඉන්ටර්ෆේස් එකේ බේසික් ඔප්ෂන් ගැන සරල හැඳින්වීමක් තමයි ගෙනාවේ. වීඩියෝ එක හොඳයි නම් දිගටම අපි එක්ක රැඳිලා ඉන්න Brainlight YouTube channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.